අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත පිටරට ගොවියාට යන මුදල් අපේ ගොවියා අතට එන්න සලස්වනවා ජනපති අවධාරණය කරයි ජන ජීවිතය අවුල් කරන්න එපා රටේ නීතියට අනුව යුතුයකම් ඉෂ්ට කරන්න එතනින් එහාට ආවොත් පාරට බහින්න වෙයි ගෙදර යන්නත් ලෑස්ති වෙන්න කාඩිනල් හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක් විදේශ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම කඩිනම් කරන්න විපක්ෂය රජයට බල කරයි මෙරට සෑම පුද්ගලයෙකුම රුපියල් ලක්ෂ 9ක ණයකාරයෙක් අනුර හෙලි කරයි ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ අතනඟුවටගත් විශාලතම මත්පෙති තොගය වටිනාකම කෝටි 13 ඉක්මවයි දැනට සිදු කර ඇති නිර්දේශයට අනුව කොවිඩ් මරණ ආදාහණය පමණයි සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි කෑගල්ලේ දානමය පින්කමකට සහභාගී වූ 23කට කොරෝනා භික්ෂුන් වහන්සේ 8 නමකුත් නිරෝධායනයට විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ගුවන් යානා වැඩි කිරීමට පියවර ඇමති නාමල් රාජපක්ෂගෙන් Facebook සටහනක් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් මෙරට ගොවියාට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින් ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිකමට ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමටත් ගිහිල්ලා ජනාධිපතිතුමා පසුගිය කාලය තුල විවිධ ගම්වලට ගිහිල්ලා මේ ගැටලු ගැන සාකච්ඡා කරා. තාම සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සතුන්ගෙන් වෙන හානිය පිළිබඳව අලින්ගෙන් ඉතරක් නෙවෙයි මොනරුන්ගෙන් වඳුරන්ගෙන් ඌරන්ගෙන් ඔය සියලු දෙනාගෙන්ම ඒ පිළිබඳව අදහස් යෝජනා තියෙනවා නම් ක්‍රමවේදයන් ඒවා සඳහන් කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලුවේ. නිසා ඒ ගැන යම් යම් ගම්වලින් එන ග්‍රාමීය යෝජනාත් අපිට එවන්න. මේ අයවැය වින්ගන්නේ ගමේ ගොවිය, දීවරයා, කර්මාන්ත කරුවා ගොඩනගා. ඒ නිසා අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඉන්නේ අපේම රජයේ නිලධාරීන්. දැන්ට පවතින නීති සහ රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහිල්ලා. බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට නීතියෙන් පිට වැඩ කළොත් අමාරු වෙනවා. මොකද යහපාලන ආණ්ඩුව මේ රටට ලොකුම ද්‍රෝහිකමයි මේ රටේ රජයේ නිලධාරී ජනතාවට සේවය කිරීම නිසා බන්ධනාගාරගත කරපු සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වරු විදුලි සංදේශ නියාමක කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් බන්ධනාගාරගත කළා බබ අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානු මුලවට ආරක්ෂාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා කියන එක අමුණාසිරට කියන්න ඕන. අපි බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනයේ ගම තුල අපි තවම දකින්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ ඔවුන්ගේ ජීවන රටාව ස්ථාවර කරන්නේ. මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජේ රැකියාවන් බලාපොරොත්තු වෙන. ඒ ඇයට ගොවිතැන ගැන, කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. අපි මේ තත්වය වෙනස් කරන්නට ඕන. පසුගිය වසර තුලම අපි දන්නවා ඩොලර් බිලියන 4.5ක පමණ ප්‍රමාණයක් අපි වසරකට ණය වශයෙන් එන්න අපිට ගෙවන්නට වෙනවා. ඒ වගේම ආහාර මේ රට වගා කරන්නට පුළුවන් ආහාර පිළිබඳවම ඩොලර් බිලියන 2ක පමණ මුදලක් අපි පිටරටට යවනවා. අපි රටේ ගොවියට එන්න පුළුවන් දේවල්. ඒ වගේම තව කිරිපිටි, එතනෝල්, සීනි මේවා වෙනුවෙන් ඩොලර් බිලියන 1.5ක් විතර යනවා. ඒ අපිට මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි කර්මාන්ත ඒ ද්‍රව්‍යයන් අපි මෙරටම හදා ගන්නට ඕන. සංචාරක ක්ෂේත්‍රයේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වූ පුද්ගලින් අතරින්
පුත්කලින් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශීය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. මේ අතර අද පස්වරුව වන විට මෙරටින් තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගියා. කෑගල්ල වල්දිනිය ග්‍රාම නිලධාරී කොට්ටාෂයට අයත් නිවසක පැවති දානමය පින්කමකට සහභාගි වූ පුත්කලින් අතරින් 23 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ කිසිදු දැනුවත් කිරීමකින් තොරව අදාළ පින්කම පවත්වා ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ හේතුවෙන් මෙම දානමය පින්කමට සහභාගි වූ ස්වාමින් වහන්සේලා 5 දෙනෙකු ඇතුළු ස්වාමින් වහන්සේලා 8 දෙනෙක් හා තවත් පුත්කලින් 2 දෙනෙකු අදාළ විහාරස්ථානය තුළ නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම පවුල් 15කට අයත් පුත්කලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. බලංගොඩ ප්‍රදේශයේ සිට හපුතලේ ප්‍රදේශය දක්වා පුත්කලින් 13 දෙනෙකු ගමන්ගත් වෑන් රථයක් පසුකිය 4 වනදා හල්දුමුල්ල ඌවතන ප්‍රදේශයේදී අනතුරට පත් වුණා. අදාළ අනතුරින් තුවාලකරුවන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර අතර එහිදී රෝහල්ගත කළ වයස අවුරුදු 1.5ක පමණ දරුවෙක් කොවිඩ් වෛරස් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ වට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර අදාළ කුඩා දරුවා පදිංචි ප්‍රදේශයේ පවුල් 9කට අයත් පුද්ගලින් 52 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ කුඩා දරුවා හා ඔහුගේ පවුලේ සමාජිකින් ඉක්ොත් 3 වනදා පානදුර ප්‍රදේශයේ චාරිකාවක නිරතව ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 183 දෙනෙකු අද මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. මේ අතර සංචාරක ශේෂ්ත්‍රය හා සංචාරකයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් පාර ගණන ඉදිරි සතියේදී වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඒ අනුව මෙරට පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවද ගෙවීම් සිදු කර නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කිරීම අනිවාර්ය නොවන බවද අමාත්‍යවරයා අදාළ සටහනෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමදාන කරන්නේද යන සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දීමට පසුකියදා කමිටුවක් තපත් කෙරුණා. ඒ අනුව COVID ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට අදාළ කමිටු නිර්දේශ ඉදිරිපත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. COVID රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මූර්ත ශරීර ආදාහනය කිරීම හෝ භූම දානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මූර්ත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය ආගමික දේශපාලනික හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසා වෙනස් නොකරන බව කාරුණිකව සඳහන් කරමි. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක් වෙමින් විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් එල්ලා සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ ශ්‍රමිකයින් කියන්නේ අපේ රටට දහඩිය කඳුල හෙළලා විදේශ විනිමය උපයා දෙන සැබෑ වීරවරුන්. පහුගිය ජනාධිපතිවරණයේදී ගුවන්යානා හයර් කරලා අපේ රටට ඇවිල්ලා වර්තමාන රජය බිහි කරන්නට විදේශ ශ්‍රමිකයින් ඒ ජනවරම ලබා දුන්නු ආකාරය සහ මුලින්ම රජයට ඒ කාරණාව අමතකයි. ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ තානාපති කාර්යාල තමන්ගේ රාජකාරී යුතුකම් ඉෂ්ට කරන්නේ නැහැ. එන යුක්‍රේන විදේශිකයෝ ලොකු වෙලා තිබෙනවා වර්තමාන රජයට රටට විදේශ විනිමය ලබා දෙන ශ්‍රමිකයින්ට වැඩිය. පාවඩ එළලා චන්දේ වෙලාවේ ඒ අය ගෙන්න ගත්තා. නමුත් අපේ රටවිරුවෝ හිර වෙලා ඉන්නවා තමන්ගේ මව්බිමට ඒ ගන්න බැරුව. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන 9කට වැඩි මුදලක් තියෙනවා. ඒ බිලියන 9න් අඩු ගානේ බිලියනයක් වියදම් කරලා ඒ මිනිස්සුන්ව ගෙන්නන්න කටයුතු කරන්නේ. අපි දකිනවා ගණිකා වෘත්තියේ දෙන්නනවා ලංකාවට එන්න කියන කාන්තාව හඬන අවධියක සර් ෆේල් වෙලා බුදියගෙන ඉන්නවද කියන එක හඬලා දෙනවා. ප්ලේන් 21ක් තියෙනවා. ඔය 21කට තෙල් ටිකක් ගහලා අරින්න බැරි ඇයි?
ඇයි තෙල් ටිකක් ගහලා මේ මිනිසුන්ව ගෙන්නන්න යවන්න බැරි ඇයි අද වෙනකොට මැද පෙරදිග සහ විදේශ රටවල සේවය කරන ඒ පිරිස් ආපසු ගෙන්නීමේදී මහා මංකොල්ලයක් ක්‍රියාත්මක වෙනවා ගුවන් ටිකට් පතින් ඒ වගේම ගුවන් තොටුපළ ගාස්තු වලින් ඒ වගේම වෙනත්තු වියදම් නිරෝධන නිරෝධායන වියදම් ඇතුළු මහා මංකොල්ල කෑමක් මේ රට විරුවන්ගේ ප්‍රශ්නේ නාමල් රාජපක්ෂ දැන් දැකලා අරුන්දික ප්‍රනාන්දු දැන් දැකලා රට විරුවන්ගෙන් සල්ලි ගන්නවා කියලා ඔන්න දැන් කියන පරීක්ෂණයක් කරන්න කියලා තමන්ගේ බාප්පගෙන් තමයි අහන්න ඕන කවුද රට විරුවන්ගෙන් මෙච්චර කල් සල්ලි ගත්තේ කියලා පියාණ්ඩුවට කියනවා වහාම මේ විදේශයේ ඉන්න විදේශ ශ්‍රමිකයෝ ශ්‍රී ලාංකිකව ගෙන්නන කටයුතු කරන්න යුක්‍රේනයෙන් සංචාරකීන්ට සහන දෙනවා නම් ඇයි අපේ විදේශ ශ්‍රමිකයින්ට රටට විදේශ විනිමය උපයන මෙයාට අවශ්‍ය සහන දීලා ගෙන්නන්න නැත්තේ ඇත්තටම ඉදිරියේදී මේ එන්නත ගෙන්නා ගැනීමට කිසිම වැඩපිළිවෙලක් නැතුව ඒකත් ගරානාවක් කර ගැනීමට උත්සාහයක් දරනවා. ඉතින් මේක සහගහන අපරාධයක්. මේකට විරෝධය පළ කරන්න තමයි අපි ආවේ. මේ රටේ ජනතාව විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයෝ එවක් විතරක් නෙවෙයි විදේශගත වෘත්තීය වේදින්ටත් අද මේක දරුණු වේදනාවක් වෙලා තියෙනවා. මුතුරාජවිල සංවර්ධන ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් එය කිසිසේත්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම ජන ජීවිතය අඩාල කිරීම සඳහා කටයුතු කරනු ලබන ඕනෑම දූෂිත නිලධාරියෙකු ගෙදර යැවීමට කටයුතු කරන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක්ය කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. වනජීවියකට යටත් වෙලා තිබිච්ච මේ මුතුරාජවෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද? අපේ බයක් තියෙනවා මේ මුතුරාජවෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය මුහුදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධති අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි මේක කරන්න දෙන්න බෑ මේක කරන්න දෙන්නෙත් නැහැ මේකේ ඔප්පු තියනවා නම් ඔප්පු තියෙන්නේ බලහත්කාරයෙන් අල්ලගත්තු ඉඩම් මේක රජයේ දේපල කරුණා කරලා ඔය දූෂිත නිලධාරීන් සහ ඒ අංශ පාලනය කරන ඒ දෙපාර්තමේන්තුවල අය මේ ටිකට සමන් දෙන්න අපේ ජන ජීවිතය අවුල් කරන්න එන්න එපා ඔයාලා වැලගේ යුතුකම් ඉෂ්ට කරන්න රටේ නීති රීති වලට අනුව එතනින් එහාට එන්න આવොත් ඕගලන්ට පාරට බහින්න වෙනවා ඕගලන්ටත් ගෙදර යන්න මේ වෙනකොට අක්කර 1000ක් 1200ක් වගේ ප්‍රමාණයක යම් යම් තැන්වල මේ විනාශය සිද්ධ කරමින් පවතිනවා. පැහැදිලිව මේ සමාගම ලංකාවේ තියෙන අති දැවැන්ත කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එකතු වෙලා මේ මහ දැවැන්ත වනාන්තර පද්ධති විනාශය සිද්ධ කරමින් පවතිනවා. මේක හරහා මේ සංවර්ධන ව්‍යාපෘතිය සිද්ධ වුණොත් ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම විශ්වාසනීයම තත්ත්වය තමයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ සැලකිය යුතු ප්‍රමාණයක් ගම් වතුරෙන් ඒ වගේම වැසි වතුරෙන් මිනිසු යටවීමට අවදානමක් කුරුණෑගල නගර මැද්දේ පිහිට ඇති රජපිහිල් උද්‍යානය සිදු කර ඇති විනාශය සම්බන්ධයෙන් මේ වන විට සංවිධාන රැසක්ම සිය විරෝධය පළ කරමින් සිටිනවා මේ අතර ඊට විරෝධය පළ කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් කුරුණෑගල නගර මැද්දේ උද්ඝෝෂණයක්ද සංවිධාන කර තිබුණා ඇතු ගල් පුරේ බබලු යනක සිරියේ සංවර්ධනය වෙනුවෙන් දිවි දිනිමය කුරුණෑගල නගර මැද්දේ පිහිටා තිබෙන ඉතාමත් අලංකාර උද්‍යානයක් වන රජපිහිල්ල උද්‍යානයේ තිබෙන ගස් කපා එහි තිබෙන මණ්ඩපයක් ඉවත් කර එම ස්ථානය විනාශ කර තිබෙන බවට පසුගිය දින කිහිපෙම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. සහගහන අපරාධ මේ ගස් කොළන් කපලා දාලා විනාශ කළා කරන සංවර්ධනේ මොකද්ද කියන එක තමයි අහන්න තියෙන්නේ. කුරුණෑගල නගර සංවර්ධන නියම වංගල කුරුණෑගල නගරාධිපති උසාර සංජීව නිතාරණ මහත්මයා සාදරයෙන් පිළිගනිමි. මේ පුද්ගලයා තමයි සම්පූර්ණ මේ වාක්‍යයන් වල පරිසර පද්ධති කෑලි මේ මිනිස්සයා. කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපයේ කැඩුවේ මේ පුද්ගලයෝ. එම උද්‍යාන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළ අතර නාගරික සංවර්ධන වයඹ පළාත් අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබුණේ එම උද්‍යානයේ පිහිටා ඇති ආවේනික නවන ගස් කපා එම ස්ථානයේ නිවත් කරේම භූමිය අලංකාර උද්‍යානයක් බවට පත් කරමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මේ උද්‍යාන විනාශය සම්බන්ධයෙන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරනවා ඒ රාජකීය උද්‍යානයේ
කපා දැමුවේ ආක්‍රමණික ශාකයට. අපි අහන්න කැමති කොස් ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? ඈටු ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? නෙල්ලි ගහ කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? මාර කියන්නේ ආක්‍රමණික ශාකයක්ද? මේ මහා අවුරුදු 100 200 300 විතර පණන මේ මහා දැවැන්ත රෝක්ෂය මේ විදිහට බිමට පෙරලා දැම්මේ මොන තත්ත්වයක් යටතේ කියන එක අපි අහන්න සූදානම්. මේ රාජකීය උද්‍යානයේ මැදේ තිබුණා ඉතාමත්ම අලංකාර අවුරුදු 100 ගණන් පරණ මණ්ඩපයක්. මේ මණ්ඩපේ මොකටද කඩලා දැම්මේ? කොළඹ වරාය ඇතුළු ජාතික සම්පත් විදේශ රටවලට විකිණීමට එරෙහිව පැවති සම්මන්ත්‍රණයක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විසින් සංවිධානය කර තිබුණා. එම සම්මන්ත්‍රණය සඳහා ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙක්ව සිටියා. 2020 අගෝස්තු මාසයේ වෙනකොට මහ බැංකු වාර්තාව කියනවා ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.3යි කියලා. අද ඉපදුන බිනිදාගේ සිට ලෙඩ ඇඳ ඉන්නේ මහල්ලා දක්වා සියලු දෙනා රුපියල් ලක්ෂ 9ක ණයකරුවෙක් බවට පත් වෙනවා. නොරොච්චොලේ බලාගාරේ මෙගාවොට් 300 පියවරයන් තුනක් තියෙනවා 1 2 3 කියලා. මෙගාවොට් 900ක් නොරොච්චොලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය කරනවා. මෙගාවොට් 900ක බලාගාරයක් හදන්න ගියේ ඩොලර් බිලියන 1.3යි. ඒ කියන්නේ නොරොච්චොලේ බලාගාරයේ දැන් තියෙන මට්ටමේ වගේ 4 ගුණයක් විතර ලබන අවුරුද්දේ ගෙවෙන ණය පොලි වාරිකේ විතරක් හදන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් මේ ණය පංගු විශාලත්වය. දැන් ආණ්ඩුව මුණ දී තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ ඩොලර් බිලියන 5.8 හොයාගන්නේ කොහොමද? කොහොමද හොයාගන්නේ? දේශීය ණය නම් කොහොම හරි කරගන්නේ. මන් දැක්ක කබ්‍රාල් මම මේ ළඟදී කියලා තිබුණා දේශීය ණය නම් රෝල් කරන්න පුළුවන් කියලා. රෝල කියන්නේ ඕක. එහෙම නැත්නම් මුදල් අච්චු ගන්න පුළුවන්. 2020 වසරේ අච්චු ගහලා තිබෙන මුදල් ප්‍රමාණය බිලියන 650යි කෝටි 65000යි 2021 1 2 3 කියන දවස් 3 ගැහුවා රුපියල් බිලියන 13.2ක් දැන් මොකද කියන්නේ නැගෙනහිර පරිරන්තර විශාල ආයෝජනයක් වුණා රටේ සියලු සම්පත් ඉදිරි වී තිබෙන සම්පත් සියල්ල විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරමින් තිබෙනවා එනිසා මේ විකිණීමට එරෙහිව මෙරට ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රැක ගැනීම වෙනුවෙන් අප සටන් වදින්නේ නැත්නම් කවුද සටන් වදින්නේ දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති විශාලතම මත්පැති තොගය ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශය විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 3000ක් බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම මත්පැති තොගය ශ්‍රී ලංකා රේගු මද්‍රව්‍ය විනාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. දහට දහසකින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වා ඇති අතර එම මත්පෙති තොගය කිලෝ 9ක බරකින් යුක්ත වනවා. එමෙන්ම මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13000ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණු පාර්සල් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කර තිබූ විමර්ශනයකදී මෙම මත්පෙති තොගය හමුව තිබෙනවා. අද දින ශ්‍රී ලංකා රේගුව යටතේ විශාල කාර්යභාරයක් ඉටු කරන මැදම තැපැල් හුවමාරු අංශයේ මගින් මේවනතෙක් සොයාගෙන තිබෙන විශාලතම මත්පෙති එක්ස්ටසි නම් ව්‍යවහාරික නාමයෙන් භාවිතා කරන මත්පෙති තොගයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ තොගේ නිදහස් වුණා නම් මෙයින් විශාල බලපෑමක් ඇති වෙන්න තිබුණා. මත්පෙති වල බර ප්‍රමාණය කිලෝ 9ක් මෙහි වටිනාකම රුපියල් කෝටි 13000ක්. මේ අතර මේත් සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත්කොළ තොගයක්ද රේගුව විසින් සිය බහරයට ගෙන තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර මෙරටින් පිටත්ව ගියා. ඉන්දිය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී මෙරටින් රාජතාන්ත්‍රික මෙන්ම විපාර්ශ්වීය සාකච්ඡා රැසක්ම පවත්වනු ලැබුව අතර එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරටට ලබා දීම සම්බන්ධයෙන්ද එකඟතා පළ වුණා. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්තුවා. මෙම හමුව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් නිල නිවසේදී සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකීය වතු ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඉදිරියේදී ඉන්දියානු රජයේ ආධාරය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනාවලියක්ද රාජ්‍ය අමාත්‍යවරයා විසින්
ඉන්දිය විදේශ අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. මේ අතර ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරු වී සිදු වෙති අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ විවිධ අංශ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව එම අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ පළදායි සාකච්ඡා පැවැත්වූ බවයි. මේ අතර ඉන්දිය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද ඊයේ දින සිදු වෙති අතර එහිදී පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ඉන්දිය රජයේ ආධාර ඇතිව මෙරට ක්‍රියාත්මක සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ පිළිබඳවද විපක්ෂ නායකවරයා සිය ගෞරවපූර්වක ස්තුතිය පළ කර සිටියා. මෙහිදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉන්දියාවේ නිල සංචාරයකටද ආරාධනා කර තිබෙනවා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර හමුවක්ද සිදු ඇති අතර එම හමුව පිළිබඳව ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වූ අතර හිදී ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත විදේශ රටවලට ලබා දීමේදී ශ්‍රී ලංකා වෙත ප්‍රමුඛත්වයක් ලබා දීමට සහතික වුණා. මේ අතර ඊයේ දින ඉන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවද සිදු වූ අතර එහිදී මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදී යාම පිළිබඳවද ඉන්දිය විදේශ අමාත්‍යවරයා අවධානය යොමු කරනු ලැබුවා. සිය දෙදින නිල සංචාරයේ නිවකල ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. වාචික පිළිතුරු අපේක්ෂාවේ යොමු කළ ප්‍රශ්න කිහිපයකට එහිදී මැති ඇමතිවරුන් පිළිතුරු ලබා දුන්නා. මේ අද පාර්ලිමේන්තු සභාවාරයේදී පළ වූ අදහස් කිහිපයක්. පාස්ලු ප්‍රහාරය පිළිබඳව කොමිසම දැන් දීර්ඝ කාලයක් රැස් වෙලා මම හිතන්නේ මේ අවසාන අදියරේ තියෙන. අපිට තියෙන දැනෙන තොරතුරු අනුව ඉතාම වැදගත්. තොරතුරු ලබා ගැනීමේ තිබිච්ච අවස්ථාවන් තාම ප්‍රයෝජන අරගෙන නැහැ පාස්ලු ප්‍රහාරය සිදු වෙච්ච දවස්වල. අපි ගරු කතානායකතුමා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රකාශයක් කරනවා පාස්ලු ප්‍රහාරය අපිට දැන්නුවා අපි නිහඬව හිටියා ඒක එවකට ආණ්ඩුවේ වගකීමක් නිසා. බරපතල ප්‍රකාශයක් කරුවා මතුමි. අග්‍රාමාත්‍යතුමාගේ එවකට විපක්ෂ නායක ආරක්ෂක विमर्शन नवंबर नीतिपति වතුකම් කරුටිගේ උදේ ආයමාට වැඩ යන්න ඕනේ වැඩ ඉවර වෙන්නේ අවශ්‍ය පාට. එතන අවශ්‍ය පායින් පස්සේ යනකොට ගරමුතුන් ඒ හොස්පිටල් එක වහලා. මේ සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට අපි කටයුතු කරනවා. පවතින රෝහල් වලට වෛද්‍යවරු දෙන්නෙක් දාන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 5ක් විතර යනවා. වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දේශපාලන චෝදනා මත සිර දඬුවම් ලැබූ සිරකරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතනයේ රඳවන්නේ නැත. නීතිඥ ඉජාස් ඉස්පුල්ලා අලුත් කඩේ උසාවියේ හිටපු දක්ෂතම නීතිඥවරේ. චෝදනා නැහැ. අපදෙන්න කියන විතරයි අපි ඉල්ලන්නේ ගරු අධික දෙමැතිතුමාගේ. ඉජාස් සුද්වේලා කියන පුද්ගලයා ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සස්වාදී සමග තුන් වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙනවා. පෝල් ඔෆ් යුනිටි කියන ඒ පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරා. මම අහන්නේ දැන් ඔබතුමා අධිකරණයේ ඉදිරිපත් කළ තමයි ඒ තොරතුරු සොයාගෙන යන්නේ. අපේ රටේ පාලකයෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් තමගේ කුප්‍රකට ව්‍යාපාරිකයන් ජාවාරම ඔබට පත් කරලා දීලා තිබෙනවා. එක කාන්තාවක් එක ප්‍රකාශන පත් කරලා තිබෙනවා. මට සල්ලි නැහැ එන්න සල්ලි හොයාගන්න හිට සිට මට කරන්න සිද්ධ වෙන්නේ බංගලිකාරක එක්ක ගිලා බුදියා ගන්න කියලා. තමුන්වාසලා රටේ පාලකයෝ මඩ පෙරදිග සහ අතුරු තැන්වල ඉඳලා එන සහෝදර සහෝදරියන් 60,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට අපි ගෙනහල්ලා තියෙනවා. ඒ වගේම ඒ ඇයට PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංකා රජයෙන් නොමිලේ දු කරන බව මේ වෙලාවේ සඳහන් කරනවා. අපි දැක්ක කොවිඩ් වසංගතයෙන් අපිට තිබිච්ච ප්‍රශ්න අපේ රටේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10කට අපිට වැඩි වෙලා තියෙනවා. අපි හුඟක් වෙලා හිතාගෙන හිටිය හුඟක් අඩුවේ කියලා එහෙම වුණේ නැහැ. වෙළඳ පරතරය අපිට පුළුවන් වුණා ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා පවත්වාගෙන යන්න. එක දවසකට රුපියල් කෝටියක් වෙනුවෙන් අපේ රටේ ගැඹුරුම වරාය ඉන්දියාවට දෙන්න පින්පත් සකස් කරන ඊයේ අගමැතිතුමා අමූලික බොරුවක් කිව්වේ. මම කියනවා අද මේ ගිහිලා කරන සාකච්ඡාවෙත් මම කිව්ව හැමතුන්ට පුළුවන් නම් මේකට විරුද්ධ වෙන්න කියලා අනිවාර්යයෙන්ම මේක ලබා දෙන්න තමයි ඒගොල්ලෝ යන්නේ ඉන්දියාවේ සමාගම 349 එකට. එම පොතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.